රංජන රාමනායක මහත්මයා කියා සිටියා මාළු වල පණුව වැටෙනවා ඒ මාළු තමයි අපි උයන්නේ කියලා. ඒ වගේම දාඩිය සොටු සෙම් එක තමයි අපි ආහාර පිසින්නේ කියලා. පණුව ඉන්න මාළු අපි කවදක්වත් අපි ගන්නේ නැහැ. මේ මාළු සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එම ආයතනයේ භාරව අධිකාරිවරයෙක් ඉන්නවා. ඒ භාරව ප්‍රධාන ජේලවරයෙක් ඉන්නවා. ආහාර ලබා ගන්න භාරව වෙනම ජේලවරයෙක් ඉන්නවා. නිලධාරි මහත්තයෙක් ඉන්නවා. මේ ආහාර සප්ලයි කරන්නේ සැපියුම් කරුවන් විසින් අමු ආහාර බන්ධනාගාරයට ඇතුල් කරන්න පෙර සලාක කාමරයේදී සියලුම සලාක ද්‍රව්‍ය පරීක්ෂා කරලා බලනවා. අපි ගාව ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දොස්තරවලු මහජන පරීක්ෂකවරුන්ට අපි මේක දාලා අපි වාර්තාවක් ගන්නවා මේක සපයන්න හොඳද නැද්ද කියලා. බන්ධනාගාරවලත් ඉන්නේ අපි වගේම මිනිස්සු. මගේ බන්ධනාගාර සේවා කාලේ වසර 37යි. මම එකම දවසකවත් පූසෙක් වැටලා තියෙන පරිප්පකක්වත් හොද්දයක්වත් මම දැකලා නැහැ. අහලා නැහැ. ඒ කෑම බෙදනකොට මේ හැම දෙයකටම ඒප්‍රන් සපයලා තියෙනවා. ඔළුව වහන්න උපකරණ සපයලා තියෙනවා. මේ ආහාර උයනකේ සාම්පලය හැමදාම ප්‍රධාන ජෙල මහත්මයාට දෙනවා. ප්‍රධාන ජෙල මහත්මයා පරීක්ෂා කරලා අධිකාරියට දෙනවා. මේක කාලා බල්ලා තමයි තීරණය කරන්නේ මේ ආහාර වේල කොහොමද කියලා. රංජන රාමනායක මහත්තයා බන්ධනාගාර නිලධාරීන්ට හෝ බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළා නැහැ. ඇත්තටම කියනවා නම් වසර එකහමාරක කාලයක් අපි රංජන රාමනායක මහත්තයාව හොඳින් බලාගත්තා. ඔහුට ආරක්ෂාව දුන්නා. උසාවිවලට ඔහුත් එක්ක ගියා ආවා. අපිට කවදාවත් ඒ අවස්ථාවලත් මේ ආහාර ගැන මෙහෙම දෙයක් කියලා නැහැ.